එමලේ මිස්ටර් මහත්තයාට කියනවා, ඔව් සර්, මම තමයි එයාගේ ලොකුම ෆෑන් වෙන්නේ. ඇත්තටම මං කොහමද එහෙම නොවී ඉන්නේ? එයාව මට වැඩිය වෙන කවුරුවත් දන්නේ නැහැ. මියුසික් කියන්නේ එයාට නිකම්ම නිකන් දෙයක් නෙමෙයි. මියුසික් කියන්නේ එයා වන්දනාමාන කරන දෙයක්, එයා අදහන දෙයක්. මියුසික් තමයි එයාගේ පළවෙනි ආදරය වුණේ. ඒ වගේම මියුසික් කියන්නේ එයාට මුළු ලෝකයක්. ඉතින් සර්, ඔයාටත් පුළුවන් ඒ ලෝකයක කොටසක් වෙන්න. සර්ට පුළුවන් පස්සේ මට මේ වෙනුවෙන් තෑන්ක්ස් කරන්න. අනේ සර්, ඔයා මාත් එක්ක යන්න එනවනේ. ඒ අතරේදී අතරම කල්පනා කරනවා, එම්ලි කොහෙ ගිහින්ද? මෙයා තාමත් නැහනේ. එතන හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණත් හොඳයි. චිනි ඇවිල්ලා කියන අතරවට, එම්ලි අනිවාර්යයෙන්ම ඉවෙන්ට් ප්‍රොඩියුසර්ව කේන්ති ගස්සල ඇති. එයාගේ අර වැඩකට නැති වචනවලට ඒ මනුස්සයාට කේන්ති ගිහිල්ලා ඇති. අනුගානේ මටවත් එම්ලිගේ හින්දි තේරුම් ගන්න බෑනේ. එහෙම එක ඉවෙන්ට් ප්‍රොඩියුසර් කොහමද ඔව තේරුම් ගන්නේ? එයා එන්නේ නෑ අටෝ. එම්ලි නිසා තමයි ඔයාගේ කැරියරයකට හානියක් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා ඔයා ඔයාගේ හෙල්ත් එකට ඩැමේජ් කරගන්න ඕනේ නෑනේ. ඒ නිසා මේ ජෝස් එක බීලා ඔයා ටිකක් රෙස්ට් කරන්න. අතරව කියනවා, බලාපොරොත්තුවක් තියෙන තැන අපිට රෙස්ට් කරන්න උවමනාවක් නෑ චිනි. එම්ලි තමයි මට බලාපොරොත්තුව දුන්නේ. චිනි කියනවා, ඔයා සනීප වුණාට පස්සේ මේ බලාපොරොත්තුව ගැන හිතන්නට. මොකද එම්ලි හැම දෙයක්ම විනාශ කරලා ඉවරයි. ඔයාගේ සංගීතය ලෝකෙටම අරන් යන්න තිබුණ අවස්ථාව නැති කරේ එම්ලි. මේ වෙලාවේදී ඩ්‍රයිවර් කෙනෙක් විදිහට අඳගත්තු එම්ලි එනවා අතර වගේ කාමරයට. අතර පොදුම වෙලා අහනවා එම්ලිගෙන්, එම්ලි මොකද්ද මේ? අර මට කියන්නකෝ, මිස්ටර් මෙහෙතාවද? එම්ලි බය වෙලා වගේ ඉන්නවා. එම්ලි ඉන්න විදිහ දැකලා චිනිගේ මූණට නම් හිනාවක් එනවා. චිනි අහනවා, එම්ලි ඔයාගේ ෆැෂන් සෙන්ස් එකක් නැති වෙලා ගිහිල්ලාද? ඔයා මොනවද මේ අඳගෙන ඉන්නේ? එම්ලි කියනවා, මං ඇත්තටම ගොඩක් උත්සාහ කරා. පෑ භාගයක් විතර මෙයා ඔයා එනකන් බලාගෙන හිටියා. අන්තිමට මිස්ටර් මෙහෙතාගේ ඉවසීම නැති වුණා. කොහොම හරි මිස්ටර් මෙහෙතා මාත් එක්ක රන හවුස් එකට ආවා. අතර පුදුම වෙලා අහනවා, මොකද්ද? එම්ලි කියනවා, ඔව් මගේ ස්කෝල් එකේ පරණ යාළුවා සමහර වෙලාවට කියනවා මම මැජික් කරනවා කියලා. අතරවා එම්ලිගේ අත් දෙකෙන් අල්ලගෙන වටේට කැරකෙනවා. එම්ලි කියනවා, හරි දැන් ඉක්මනටම ලෑස්ති වෙලා පහලට යන්නකෝ, මාත් ඇඳුම් මාරු කරගන්න. ඔන්න මිස්ටර් මෙහෙතා ගියොත් එහෙම මට නම් මෑයාව ආපහු කැමති කරව ගන්න, හරිද? ඉතින් අතර යනවා මිස්ටර් මෙහෙතා මොන ගැහෙන්න. ෂේක් හෑන් කරලා ඔහුට කියනවා, සර් මෙහාට අප එකට බොහොම ස්තුතියි. ඔහු කියනවා, කෙනෙක් මට කිව්වා මට මෙහෙ ආවොත් මිහිරි සංගීතයකට වගේම මිහිරි කෑමකටත් වග කියන්න පුළුවන් වෙයි කියලා. අතර තමන්ගේ පවුල කට්ටියම මිස්ටර් මෙහෙතට අඳන්වලා දෙනවා. අතරවගේ ගෙදර කට්ටිය මිස්ටර් මෙහෙතා වට කරගෙන එක එක දේවල් කියවනවා, විශේෂයෙන්ම අතරවගේ බාප්පා. එම්ලි මෙතනට ඇවිල්ලා කියනවා, මගේ පවුල හැමදෙනාම ගොඩක් දක්ෂයි. එම්ලි මිස්ටර් මෙහෙතට ටී හදාගෙන ඇවිල්ලා ඒ වගේම බාප්පටයි පුංචිටයි දෙන්නටත් දෙනවා. ඊට පස්සේ එම්ලි අතරවගාවට ගිහිල්ලා කියනවා, ඔයාගේ රෙකෝඩිංස් කරපු පෙන් ඩ්‍රයිව් එක මං අරගෙන එන්නම්. එම්ලි උඩට නැගලා යන්න හදද්දී අතරව එව නවත් ගන්නවා. ඔහු කියනවා, එම්ලි ඔයා හැම වෙලාවකම ඔයාට කතා කරන්නේ මෝඩයෙක් කියලා නේද? හැබැයි මට දැනෙන විදිහට නම් ඔයා මායාකාරියා. කරන්න බැරි දේවල් ඔයා කරලා පෙන්නනවා එම්ලි. මට තේරෙන්නේ ඔයා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඔයා කොහොමද මිස්ටර් මෙහෙතාව මෙහාට එන්න කැමති කරව ගත්තේ? එම්ලි කියනවා, හරි මුලින්ම මං අපේ ගෙදරින් පිටත් වුණා. ඊට පස්සේ මං කායකට නැග්ගා. ඊටත් පස්සේ අතරව කියනවා, හෝ හෝ එම්ලි මට ඔයාගේ සම්පූර්ණ කතාව අහන්න දැන් වෙලාවක් නැහැනේ. මට ඉක්මනටම කියන්න, එයාව කැමති කරව ගන්න ඔයා මොනාද කරේ? එම්ලි කියනවා, අන්න ඒක තමයි මාත් කියන්නේ. ඔයාට මාත් එක නිදහසේ කතා කරන්න පුළුවන්නේ. මං ඔයාත් එක හැමදාම ඉන්නවා. අතරව එම්ලිට තැන්ක්ස් කියනවා අපව. එම්ලි කියනවා, මං හිටපතන ඔයා හිටියා නම් ඔයත් මේ දෙම තමයි කරන්නේ. මොකද ආදරය එහෙම කියලා එම්ලි නවතිනවා. අය කියනවා, මිනිස්සුන්ට යාළගේ ආදරය කරන අය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලොකු හයියක් හම්බ වෙනවා. එන්නකෝ මං පෙන් ඩ්‍රයිව් එක අරගෙන එන්නම්. ඉතින් එම්ලි උඩ තට්ටුවට නැගලා අතර වගේ රූම් එකෙන් පෙන් ඩ්‍රයිව් එක අරගෙන එන්නයි හදන්නේ. එයාසේ චිනි මේ කාමරේ පැත්තකින් හැංගිලා එම්ලි එක පාටම කියනවා, ඔයා අනේ හොඳ වෙලාවට මං ඔයාව මෙතනදි දැක්කේ. මං අද දවසේම බිසි වෙච්ච නිසා ඔයත් එක්ක කතා කරන්නත් බැරි වුණානේ. අනේ දේව මෑණියනි,
මගේ මහත්තයා මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඒ නිසා ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ මහත්තයාට දෙන්න. ඔයා මගේ යාළුවෙක්නේ නේද? හැම දෙයක්ම හොඳ විදිහට විසඳලා දෙන්න. එහම කියලා එම්ලි දෙවියන්ට වඳිනවා. ඉතින් එම්ලි මෙතනින් ගියාට පස්සේ චිනි යනවා කපට හිනාවක් උද්දාගෙන. එම්ලි, අද ඔයාගේ හැම ඉල්ලීමක්ම වතුර යනවා. ඔයාගේ ඉංග්‍රීසි එක්සමිනේෂන් එකට වෙන දේ තමයි අදත් වෙන්නේ. මං මෙතන ඉන්න තාකල් අතරවට ඔය ප්‍රොජෙක්ට් එක ගන්න වෙන්නේ නෑ ඉම්ලි. ඔයා නිසා අතරව ෆේල් වෙනවා. ඒ අතරෙදි අතරවගේ ගෙදර කට්ටිය එකතු වෙලා මිස්ටර් මෙහතව වට කරගෙන ඔහුට කෑම මේසයක්ම බෙදලා දීලා. ඉතින් අතරව ඇවිල්ලා නංගිටයි මල්ලිටයි කියනවා. මේ අහනවා, මේක කිටි පාටි එකක් නෙමෙයි, මේක මට වැදගත් මීටින් එකක්. ඔහු අම්මටත් කියනවා, මම් ප්ලීස්. හැබැයි ඉතින් ගෙදර කට්ටිය මිස්ටර් මෙහතට ඉන්න දෙන්නෙම නෑ. ඔහුට කෑම කන්න කිය කිය බල කරනවා. එයාසේ ඉම්ලි අරගෙන එනවා පෙන් ඩ්‍රයිව් එක. අතරවා කියනවා, ඉම්ලි ඔයා ඉක්මනට අපේකට ගොඩක් තැන්ක්ස්. ඔයා තව විනාඩි දෙකක් විතර පරක් වුණා නම් එහෙම මෙයා ලැකතු වෙලා අපේ ෆැමිලි ඇල්බම් එකත් මිස්ටර් මෙහතට පෙන්නන්නයි ලෑස්තිය. අතරවා කියනවා, සර් ඉම්ලි පෙන් ඩ්‍රයිව් එක ගෙනාවා. ඉතින් මේක ලැප් එකට කනෙක් කරනවා. ඉම්ලි අතරවට විශ් කරනවා ආල් ද බෙස්ට් කියලා. ඒ අතරෙද්දි චිනි උඩින්දගෙන බලාගෙන ඉන්නේ. ගියත් යනවා චිනි ගාවට. ගිහිල්ලා කියනවා, හැමෝම ලස්සන හිනාවල් තමයි පාස් කරන්නේ නේද? බලන්නකෝ චිනි, ඔයාගේ ආදරවන්තයාට ඉම්ලි දෙන්නා තව තව ලං වෙනවා කියන්නේ. එයාලා දෙන්න අතර හිඩසක් හදන්න ඔයාට කිසිම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. චිනි කියනවා, ඔයා දන්නවනේ චිනි කියන්නේ ගොඩක් වෙනස් කෙනෙක්. මං මට ඉඩක් හදාගන්න තනියම ෆයිට් කරපු කෙනෙක්. ඉතින් අතරවගේ මල්ලි කියනවා, ගායස් එහෙමනම් රෙඩි වෙන්න 3 2 1. හැබැයි මල්ලි කියනවා, අය බලන්නකො මේක පෙන්වන්නේ නැහනේ, මොකක් හරි එර එකක් තියෙනවා. උඩ ඉඳගෙන චිනිය නම් හිනා වෙනවා. අතරව කියනවා, හොමින්නකො මං චෙක් කරලා බලන්නම්. ඔහු පෙන් ඩ්‍රයිව් එක අරගෙන එහාට මෙහාට ගසල කරලා මේක අපව ඉන්සර්ට් කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඒ වෙලාවේදී අතරව කියනවා, ඉම්ලි මේක මගේ පෙන් ඩ්‍රයිව් එක නෙමෙයි, මේක මේ කොහෙ තිබුණ එකක්ද? ඉම්ලි කියනවා, ඒත් මේක තමයි කාමරේ තිබුණේ. ඔන්න ඒ වෙලාවේදී චිනි මතක් කරගන්නවා. ඉම්ලි පෙන් ඩ්‍රයිව් එක ගන්න උඩ තට්ටුව නැගගෙන එනවත් එක්කම චිනි රූම් එකට ගිහිල්ලා තක්කාල අතරවගේ පෙන් ඩ්‍රයිව් එක අරගෙන ඒ වෙනුවට වෙන එකක් රිප්ලේස් කරනවා. වෙලාවේදී අතරව කියනවා මිස්ටර් මෙහතට, අනේ සර් මට විනාඩි දෙකක් දෙන්නකෝ. හැබැයි ඉතින් මිස්ටර් මෙහත නැගිටලා කියනවා, මිස්ටර් රානා ඔයාලා මට පොරොන්දු වුණානේ හොඳ සංගීතයක් ඒ වගේම හොඳ කෑමක් දෙනවා කියලා. ඇත්තටම හොඳ කෑමක් දීපු එකට මං ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඉතින් සංගීතය තාම ලෑස්ති නැත්නම් ඔයාලා මට පස්සේ කතා කරන්න. ඊළඟ අවස්ථාවකුත් කොහොමත් තියෙනවනේ, මට කොහොමත් පරක් වෙලා දැන්. ඒ නිසා මං යන්නම්. ඉම්ලි කියනවා, අනේ සර් මට විනාඩි දෙකක් දෙන්නකෝ. චිනිය දවගෙන ඇවිල්ලා අහනවා, ඉම්ලි ඇයි ඔයා ඔච්චර මුරන්ඩු වෙන්නේ? මිස්ටර් මෙහතා කියනවනේ යාට වැඩ ගොඩක් තියෙනවා කියලා, ඇයි ඔයා යාගේ කාලේ නාස්ති කරන්නේ? අනික බලන්නකෝ ආට ගොඩක් අසනීපෙන් ඉන්නේ. අතරවත් කියනවා, ඉම්ලි චිනිය කියන කතාව හරි, අපි ගොඩක් උත්සාහ කරානේ. ඉතින් අතරව මිස්ටර් මෙහතට තෑන්ක්ස් කරනවා, ඒ වගේම සමාව ඉල්ලනවා. ඉම්ලි කියනවා, ඔහම චුට්ටක් ඉන්නකෝ සර්, ඔයා දන්නවනේ මියුසික් එකක් හැදෙන්න නම් ආටිස්ට් කෙනෙක් ඉන්නවනේ, ඒක හැදෙන්න පෙන් ඩ්‍රයිව් එකක් අවශ්‍ය නැහැනේ. ඉතින් ආටිස්ට් ඔයාගේ ඉස්සරහා ඉන්නවා, ඩීජේ අතරවා සර් ඉස්සරහා ප්‍රයිවට් කොන්සර්ට් එකක් කරන්නයි හදන්නේ. හැමදෙනාම කන්ෆියුස් වෙලා බලාගෙන ඉන්නවා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.